විදුලි බිල යළිත් ඉහළ දැමීමට රජය සැරසෙන බව විදුලි වෘත්තීය සමිතිය පසුගියදා ප්‍රකාශ කළා. මේ පිළිබඳව දැන් රටේම අවධානය යොමු වී තිබෙනවා. යළිත් විදුලි බිල ඉහළ ගියහොත් සමස්ත විදුලි පාරිභෝගිකයින් සමග වීදි බැස සටන් කරන බවද විදුලි වෘත්තීය සමිතිය අවධාරණය කළා. යළිත් විදුලි බිල ඉහළ යනවාද නැද්ද යන්න පිළිබඳව දැන ගැනීමට සිවිල් සංවිධාන මහජන උපයෝගිතා කොමිසමට පැමිණියා. සාකච්ඡා කීපයක් තිබුණා. අපි එම පාර්ශවයට දැනලා සිටියේ තාම යෝජනාවක් විදුලි බිල වැඩිවීම පිළිබඳ ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයෙන් කරලා නැහැ. මහජන උපයෝගිතා කොමිසමේ අවසරයක් නැතුව විදුලි බිල වැඩිවීමේ හැකියාවක් නැහැ. විදුලි ඉංජිනේරුව එහෙම දිගින් දිගටම ප්‍රකාශ කරනවා ගල්ලංගුරු නොමැති වීමත් එක්කම ලබන අවුරුද්දේදී දැඩි විදුලි කප්පාදුකට යන්න වෙනවා කියලා. ගල්ලංගුරු අගෝස්තු මාසයේ සිට අද දක්වා අපිට ඇවිල්ලා තියෙන්නේ නැව් 5යි. තව එකක් එන්න තියෙනවා ලබන තව සුමාන දෙකක් ඇතුළත. ඒ නිසා තමයි අපි ගිවිසුමානි නිර්දේශයක් නිකුත් කළේ ලංකා විදුලි මණ්ඩලයට නොරොච්චෝලේ තියෙන බලාගාර තුනම පාවිච්චි නොකර දෙකක් පමණක් පාවිච්චි කරලා ඊළඟ නැව එනකන් අපි මේක කළමනාකරණය කරගෙන යන්න ඕනේ කියලා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපිට අවුරුද්දකට නැව් 38ක් ඕන. දැන් 6ක් ඇවිල්ලා තියෙනවා. ඉතින් 30ක් හරි 30ක් හරි ගෙන්න ගන්නවා නම් එහෙම අපිට තියෙන්නේ ප්‍රශ්නේ තමයි ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසයේ 15 වෙනිදා විතර වෙනකන් අපිට ගෙන්න ගන්න පුළුවන්. දවස් 5කට සැරයක් නැවක් ගෙන්න ගත්තත් අපිට නැව් 20කට වඩා ගෙන්න ගන්න බෑ. මොකද අපිට තියෙන කාලය මාස 4කට සීමා වෙලා තියෙන. ලබන අවුරුද්දේ අනිවාර්යයෙන්ම අවශ්‍ය සංචිත ප්‍රමාණය නැතිවීමේ අවධානයට අපි ලක් වෙලා තියෙන. අනිවාර්යයෙන්ම රජයේ පාර්ශවයන් එකතු වෙලා මේ ගල්ලංගුරු ප්‍රමාණය ඉක්මනින් ගෙන්න ගත යුතුයි. එහෙම ගෙන්න ගත්තේ නැත්නම් එහෙම ලබන අවුරුද්දෙත් පැය 8කට වගේ 10කට වගේ විදුලිය කැපීමට සිදුවීමේ ප්‍රවණතාවයක් ඇති වෙයි කියලා අපිට දැන් ඉඳන්ම අනුමාන කරන්න පුළුවන්. පැහැදිලිවම කියනවා විදුලි බිල වැඩිවීම ජනවාරි පළවෙනිදා ඉඳලා වෙන්නේ නැහැ. ඒම වෙන්න අවශ්‍ය ප්‍රතිපාදන ඒ විෂේ නැහැ. හිතුමතේට අධිකාරී බලය පාවිච්චි කරලා පුංචි දරුවෙක් වගේ හැසිරෙන ඇමතිවරයාට ඒක කරන්න බැහැ කියන එක බොහොම සන්තෝෂෙන් කියනවා. දැනටමත් රටේ 35%ක් විතර විදුලි බිල ගෙවා ගන්න බැරුව කරන්ට් කපලා ගිහිල්ලා තියෙනවා. ජනතාවගේ බෙල්ලට තොණ්ඩුව දාන්න ලේස් තියෙන කාංචනට අපි කියලා දෙනවා පාතාල ක්‍රියාකාරකම් කරනවා වගේ කාංචනට බැහැ ඇවිල්ලා කියන්න මම පළවෙනිදා ඉඳලා මට ඕන විදියට විදුලි බිල වැඩි කරනවා කියලා. කාංචනට ඕන විදියට මේ රටේ ජනතාවගේ විදුලි බිල වැඩි කරන්න බැලුවොත් අපි පළවෙනිදා ඉඳලා සමස්ත ජනතාව රටේ විදුලි බිල් ගෙවීම පැහැර හරිනවා. දැනට පහුගිය වතාවේ අගෝස්තු මාසේ වැඩි කරපු විදුලි බිල 90%කට වැඩියෙන් වැඩි වුණා. කර්මාන්ත වලට සහනය දෙනවා කියන මේ මිල වැඩිවීමෙන් පස්සේදී අපි ඇත්තටම නියමිත මිල ගෙවනවා. මෙහෙම ගියොත් ඇඟලුම් කර්මාන්තය, ඇඟලුම් නොවන කර්මාන්ත හැම දෙයකටම විශාල පහරක් වදිනවා. දැන් දැනටත් අපේ පිරිවැය 120%කට වැඩියෙන් වැඩි වෙලා තියෙනවා මේ විදුලි බිල නිසා. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.